ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම මේ වීඩියෝ එක විශේෂයෙන් දාන්නේ ගම්බාර දෙවියන්ට පහන තැබීම සම්බන්ධව මම වීඩියෝ කීපයක්ම දැම්මා ඒ හැම එකකම පැහැදිලි කරේ කොහොමද මේ වැඩේ හරියට කරන්න කියලා දේවාකර්ෂණ ඇති වෙන ආකාරයට බොහෝ අය ප්‍රතිඵල ලැබුව බව නිතර නිතර කතා කරලා කිව්වා ඒ වගේ වරන් ලැබලා වැඩ කරන අයත් මේකට ඉන්නවා හරියාකාරව ඒ කියන්නේ නිකන් ආවට ගියාට නෙමෙයි නිවැරදිවම මේ වැඩ ටික දේවාකර්ෂණ ලැබිලා වැඩ කරන අය ඉන්නවා ඒ වගේම 21 වෙනිදා පහන තියෙන එක සම්බන්ධයෙන් කතා කරපුවාමත් ඒකෙනුත් ආකර්ෂණය ලැබිලා දේවාකර්ෂණ ලැබිලා වැඩ කරන අය ඉන්නවා මේකට ඉතින් සීමිත පිරිසක් තව නොදන්න අයට දැනගන්න මේ ගම්බාර දෙවියන්ට පහන තියෙන එක සම්බන්ධයෙන් නොයේ ප්‍රශ්න අහනවා මගේ ඉතින් ඒකට නැවත වතාවක් මේ අවසාන වශයෙන් තමයි මේක දාන්න හිතා ඉන්නේ මොකද මේ සම්බන්ධව වීඩියෝ ගණනාවක් දාලා තිනවා මම හැම වෙලාවෙම කියනවා channel එකට සම්බන්ධ වෙනකොට පරණ වීඩියෝ සේරම වාගේ නරඹන්න උත්සාහන්න උත්සාහ කරන්න හේතුව ඒ වගේ ඔබ අහන ප්‍රශ්නය ඔබ අහන්න හිතා ඉන්න ප්‍රශ්නයට උත්තර සමහරට දීලා තියෙන්නේ ඉතින් අර දුරකථන අංකයක් දීලා හින්දා හැමෝම කතා කරලා ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරනවා තමන්ට තියෙන ගැටලු. ඉතින් ගොඩාක් ගැටලු අහනකොට තේරෙනවා ඒක පරණ මං කතා කරපු දෙයක් ගැන තමයි අහන්නේ කියලා. ඉතින් ඒකෙන්ද මං ඉල්ලනවා මටත් ඒක පහසුයි නැත්තම් මේ තියෙන වැඩත් එක්ක ඔයගොල්ලන්ට ආන්සර් කරන්න හරි අමාරුයි. මොකද සමහර අය ගොඩ වෙලාවක් ඒ ප්‍රශ්නෙට ගන්නවා. ඉතින් ඒකෙන්ද මේ පරණ වීඩියෝස් අහන්න. අහලා තියෙන ගැටලුවක් ගැන කතා කරන්න. සමහර අයට මේ දැන් ගම්බාර දියන්ගේ පහන ගැන නේ අද කතා කරනවා කිව්වේ මේ ගම්බාර දියන්ගේ පහන තියෙන එක මම හැම වෙලාවෙම කියප දෙයක් තමයි ගම්බාර දෙවියන්ගේ වෙලාව රෑ 10කුත් ගන්නට ක්‍රියාත්මක වෙනවා ඒක මහා දේවස්ථානවල පහන් තියෙන වෙලාව පැහැදිලිද නමුත් අපි බහිරවට තමයි පහන් තියන්නේ ඒක ඔබට විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ ඔබ මේක පැහැදිලිව ඒ පහන් ආලෝකයේ නිවැරදිව දැල්ලපුවාම හොඳටම ප්‍රමාණවත් කියලා තමයි මම හිතන්නේ ඉතින් ඔබ කරන්න ඕනේ අපේ පුරාතනයේ තිබිච්ච කාරණයක් තමයි මේ එළියේ පහනක් දැල්වීම ඒක දෙවියන් උදෙසා කියලා වල්ල එළියේ පහනක් දැල්ලුවා ඒ දැල්ලපු දිශාව වශයෙන් තමයි ගේ ඉඳලා නැගෙනහිර දිශාව මේ ඊසාන දිශාව පැත්තට එහෙම නැත්නම් ගේ ඉඳලා නිරිත දිශාවට Tamanට පහසු විදිහට වෙන් කරගන්න එතකොට මේක තවදුරටත් කියනවනම් ගේ ඊසාන දිශාවට යනකොට අපි හිටමු උතුරු දිශාව කියලා උතුරෙන් වයව පැත්තට යනතුරු උතුරෙන් ඊසාන පැත්තට බර වෙන විදිහට තමයි පහන් කණුව ස්ථාපිත කරන්නේ නිරිත දිශාවට ගියොත් දකුණෙන් නිරිත පැත්තටත් බස්නාහිර පැත්තෙන් නිරිත පැත්තටත් බර වෙන විදිහට තමයි මේ කණුව ස්ථාපිත වෙන්නේ. ඒ කැමති විදිහට ඒ ඉඩපාඩු හැටියට හදාගන්න. එතකොට ඊසාන පැත්තෙන් ගත්තොත් උතුරෙන් ඊසාන දිශාවටත් නැගෙනහිරින් ඊසාන දිශාවටත් තමයි කණුව ස්ථාපිත වෙන්නේ. කණුව ස්ථාපිත වෙන එකේ පහන් කට එහෙම නැත්නම් පහන් ආලෝකයේ ගමන් කරන්නේ නැගෙනහිර දිශාවට. අපි වඳින්නේ බස්නාහිර බලාන. මෙන්න මේ වාගේ න්‍යායක් දුන්නා. රෑ 9:05ට මේ පහන පත්තු ගන්න. 9 සමහර අය කතා කරනවා හරියටම 9:05ට තියන්න ඕනද කියලා නේ. ඉතින් හරියටම කොහොමද ඔයාලා 9:05ට තියන්නේ? ඔයාලට කොහොමද ඔරලෝසුවක් හොයාගන්නේ? එහෙම අපිට තීරණය කරන්න බෑ. 9:05 9 කාල අතර වාගේ මේ පහන තියන්නේ. හැබැයි මම කියනවා මොනියම් වූ හේතුවක් මත මේ පහන තියාගන්න ඔබට කාලය පිළිබඳ ප්‍රශ්නයක් මතුවුනොත් රෑ 10ට හරි කමන්නේ මේ පහන් ආලෝකයේ දැල්ලන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ විශේෂ මොන හරි කාරණයක් සපම් වැඩකට ගිහිල්ලා අවිල්ල වෙන්න පුළුවන්. හැබැයි නිකන් අර රස්තිය අදු ගහලා වචනෙන් කිව්වොත් රස්තිය අදු ගහලා ඔහේ අනුන්ගේ දේවල් කර කර ඉඳලා අවිල්ල වල පහන තියන්න ලැහත් දෙන්න එපා 10ට. මොකද කැප කිරීම අනිවාර්යෙන් අවශ්‍යයි. දේවාකර්ෂණ ලබා ගන්න ඕන නම් තමන්ගේ තියෙන ප්‍රශ්න නිරාකරණය කර ගන්න ඕන නම් කැප කිරීම අවශ්‍යයි. ඉතින් අර මම මුලින් සඳහන් කරපු දිශාවල් මුලින් සඳහන් කරපු ආකාරයට තමයි මේ පහන දැල්වෙන්න ඕනේ. ඉතින් ගොඩක් අය සමහර අය පර්චස් 7 8 ගෙවල් හදාගෙන ඉන්නවා. පැහැදිලිද? ඔයගොල්ලෝ ගෙවල් හදාගත්ත පළියට අපිට මේ ඉතිහාසෙ තිබිච්ච න්‍යායල් වෙනස් කරන්න බෑ. තේරුණානේ? එතකොට මම කියන්නේ ගේ ඉස්සරහෙන් අඩි 15ක් විතර ඇතින් පහන තියන්න ගියපුවම ඉඩ නැත්තම් අඩි 15ක් ඉස්සරහට ගන්න ඕනේ නැහැ. හැබැයි පුළුවන් තරම් ඊසාන දිශාවට නැගෙනහිර දිශාවට එළිය වැටෙන විදිහට ගෙට එළිය නොවැටෙන විදිහට පහන් ආලෝකයේ දැල්වන්න මතක තියාගන්න ඕනේ. සමහර අය ඉඩ නැහැ කියවලා පහන් ආලෝකයේ දැල්වන්න ඕනේ කියවලා සමහර අය ගිනි කොන දිශාවට දැල්වනවා. කමන්න නැද්ද කියලා මගෙන් අහනවා. එහෙනම් මං කල්ලාදෝම කියන්නේ ඕනේ දිසාවට පහන තියාගන්න කියලා මං කල්ලාදෝ කියනවනේ. එහෙම එකක් මං කියන්නේ නැහනේ. ඉතින් ඒකෙන්ද මම කියන දේ හොඳින් තේරුම් ගන්නට. මොකද මේ හැමෝටම ප්‍රතිපලයක් ලබන්න පුළුවන් අත්හදා බලපු ක්‍රමවේදයක් තමයි ඉදිරිපත් කරන්නේ. තව කෙනෙක් අහනවා දේවස්ථානකින් කිව්වලු මෙහෙම දේව කට්ටණි මහත්තයෙක් හරි මේ කරන කෙනෙක් කිව්වලු උතුරු දිශාවට තියන්න කියලා. සමහර අය කිව්වලු බස්නාහිර දිශාවට තියන්න කියලා. සමහර අය කියලා දිනවා ගේ ඉස්සරහා ගෙට එළිය වැටෙන විදිහට පහනක් තියන්න කියලා. ඉතින් ඒ අහලා මගෙන් අහනවා මේ මෙහෙම තිබ්බට කමක් නැද්ද කියලා. කමක් නැත්තම් මං කල්ලාතු ඔයගොල්ලන්ට වීඩියෝ සේවරවන්නේ කමක් නැහැ කියලා. තේරුණාද?
එතකොට මං ඒවා එව්වේ නැත්තේ ඒ වගේ තියෙන අසාර්ථකත්වේ නිසා. සමහර දේවල් මම අත්තදා නොබලපු දේවල් තියෙන්න පුළුවන්. හැමදේම අපි හැමදේකම ප්‍රවීණයි කියලා මං කියන්නේ නැහනේ. නමුත් මං අත්තදා බලපු ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒ වගේ කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට පහනක් තියලා දේවාකර්ෂණයක් ලබාගෙන තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් හොඳම ක්‍රමවේදය තමයි ඔයගලන්ට ඔය දුන්නේ. ඒ කියන්නේ කරදරයක් නොවේ. මොකද අනිත් ආකාරවලට පහන තියන්න ගියොත් ඒවත් එක්ක ගැටෙනකොට තමන් සතු වෙනත් වෙනත් ශාස්ත්‍ර කර්ම තියෙන්න ඕනේ. ඒ ප්‍රශ්න වලින් බේරිලා යන්න ඉස්සහට. එහෙම නැතුව සරලව පුරාතනයේ තිබුණු ආකාරයට පහන් ආලෝකයක් දැල්වන විදිහ තමයි මම ඔය කිව්වේ. ඒකෙන් ප්‍රතිඵල ඉතිහාසයේ මිනිස්සු ගොඩ ගත්තා. කිසිම කරදරයක් ගෙවල් වල තිබුණේ නැහැ. බොහොම නිදහසේ ජීවත් වුණා මිනිස්සු. ඉතිහාසයේ දැන් තමයි මිනිස්සු ඡන්ද දෙයක් නැති වෙලා ඉන්නේ. ඉතින් ධර්මේනුත් ඈත් වෙලානේ. මේ දෙවියන්ට පහන විතරක් තියලා ඔබේ සම්‍යක් දෘෂ්ටික මේ සම්‍යක් ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන්න එපා. දෙවියන්ට ඔබේ ප්‍රශ්න විසඳන්න නම් ඔබ බුදුමග යන්නත් ඕනේ. ඔබ ධර්ම මග යන්න ඕනේ. ධර්ම වගේ යනවා කියලා උදේ මන භාවනා කරනවා, බෝධි පූජා තියනවා, බුද්ධ පූජා තියනවා, ඒක නෙමෙයි මේ කියන්නේ. ප්‍රතිපත්ති කරගොය යුතුයි. තමන්ට තියෙන තමන්ට තේරෙන විදිහට මනස ටික දියුණු කරගද්දී ඕන දියුණු කරගත්තා කියන කතාව කියපු ගමන් සමහර අය යනවා භාවනා කරනවා. මටත් කතා කරලා කියනවා මම මෙච්චර වෙලාවක් භාවනා කරලා අච්චර වෙලාවක් භාවනා කරා ඒවට මට මහත්ය අහවල් ප්‍රශ්න ටික තියෙනවා මොකද දන්නේ නැහැ කියලා. ඉතින් මම කිව්වා මේ ප්‍රශ්න වලින් මිදෙන්න එක ක්‍රමවේදයක් විතරක් භාවිතා කරන්න බෑ. එක්තරා ක්‍රමවේදයක් තමයි මම අර කිව්වේ කේන්දරේ පරීක්ෂා කරලා ඒකේ දෝෂ පවතිනවා නම් ඒ දෝෂ වලට නිවැරදි සාර්ථක පිළියම් වලට යන්න කියලා කිව්වේ ඒකයි. මොකද ඒකත් අපි අත්හදා බලපු සාර්ථක ක්‍රමවේදයක්. ඒ කියන්නේ සාර්ථක ක්‍රමවේදයක් කියන්නේ ජීවිතේ දිනන්න නම් අපි ඒ පැත්තනොත් අපි යම්කිසි පිළියමක් යෙදුනොත් මිනිස්සෙගේ ජීවිත සාර්ථක වෙනවා කියන එක මට ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා ඕන තරම්. ඒ නිසා ඒගොල්ලන්ට ඒක කරන්න කියලා කිව්වේ. ඉතින් මේ ගම්බාර දෙවියන්ට පහන තියෙන එක ඇතුලේ සමහර අය 10ට විතර තියන්න කියලා කිව්ව කමන්න නැද්ද කියලා අහනවා. ඉතින් මම කියන්නේ විශ්වාසයයි වැදගත්. හැබැයි මේ දෙවියන්ට පහන තියෙනකොට බුදුන්ට පහන තියෙනකොට මම කිව්වා 9යි පහපව් කරලා තියන්න. ඒකට හේතුත් ඔබට ඉදිරිපත් කරා. කලින් 6 ඉඳලා 9 වෙනකන් ගමන් කරන්නේ අසුභ ශක්තියින්. 9 සිට ගමන් කරන්නේ සුභ ශක්තියින්, දේවාකර්ෂණ. එතකොට ඒ ශක්තියින් විශ්වයේ පවතින වෙලාවට ඔබ පහනක් දැල්ලොත් ඔබට ඒ ආකර්ෂණ ලබා ගන්න පුළුවන්. ඒ නිසා අනිත් වෙලාවට පහන තියන්න එපා කියලා ප්‍රායෝගික විදිහට උත්තර දුන්නා. ඒකෙන් ගොඩක් ප්‍රයෝජන අරගත්ත අය කතා කරලා කිව්වා. ඒ වගේම කීප දෙනෙක් ඒකට විරුද්ධව කතා කරලා තිබුණා. ඉතින් මට ඒ විරුද්ධ වෙච්ච අය පිළිබඳව මට අදාළතාවයක් නැහැ. තමන්ට සුදුසු නම් මම මේ කියන තොරතුරු බාරගත්තා. ඒක ක්‍රියාපටිපාටියක් තමන්ට අදාළ විදිහට යොදාගත්තා. නුසුදුසුයි කියලා කෙනෙක් හිතනවා නම් ඉතින් ඉවත් වෙන්න, channel එකනොත් ඉවත් වෙන්න, ක්‍රමවේදයක් අතාරින්න ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට සාර්ථක වෙච්ච විදිහ, තව අයටත් සාර්ථක වෙච්ච විදිහ තමයි ඔයගොල්ලන්ටත් ගෙනාවේ. ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලටත් මේකෙන් ප්‍රයෝජනයක් ගනී කියන චේතනාවෙන්. ඉතින් ගම්බාර දෙවියන්ට පහන් තියෙන එකේ මම මුලේ ඉඳලාම කියපු දේ පටලව ගන්න එපා. නැවත පර්චේස් ගණන් තියෙන ඉඩ තියෙන ඒ වගේත් මම මේ කියපු ක්‍රමවේදයේ කෙසේ හෝ කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ මේ පරණ වීඩියෝස් ටිකත් බලමින් ඒ නිවැරදි දිශාවට පහන තියන්න උත්සාහ කරන්න. මේ පහන තියෙන දිශාවල් මාරු කරන්න. ගොඩක් අය මේ මම කිව්වා නැගෙනහිරට පහන ආලෝකේ යන්න ඕනේ. නැගෙනහිර ඊසාන අතරින් යන්න ඕනේ. අපි වස්නාහිර බලන වාරේ තමයි පහන තියන්නේ කියලා කිව්වා. අපි වන්දනාමාන කරන්න කියලා. ඉතින් මේක තාම තේරුම් ගන්න නැහැනේ. ඒක මට තේරෙන්නේ නැහැ ඔබට කොහොමද මේවා කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ සරලව කියන දේනේ. ඊසානගේ ගෙයි මැද හිටගත්තාම ඊසාන දිසාවේ පහන් කණුව හිටවන්න තේරෙන්නේ නැද්ද? තේරෙනවා. ඊසාන දිසාවේ කියලා කියපුවාම ගෙයි මැදින් හිටගත්තාම නැගෙනහිර දිසාවෙන් ඊසාන පැත්තට බර වෙන්න, උතුරු දිසාවෙන් ඊසාන පැත්තට බර වෙන්න. ඒතොර ඒ කොටසට අදාළව තමයි කොතන හරි මේ පහන් කණුව සුදුසු තැනක් බලලා ස්ථාපිත කරගන්නේ. ඒතර ස්ථාපිත වෙන පහන් කණුව නැගෙනහිර දිසාවට පහන් ආලෝකයෙන්ද අපි බස්නාහිර බලාගෙන වන්දනාමාන කරනවා කියලා කිව්වා. ඒතර නැගෙනහිර දිසාවෙන් කවදාවත් හැරෙන්න බෑ කිනිකොන පැත්තට පොඩ්ඩක්වත්. ඒ නිසයි මං කියලා කිව්වේ ඒක ඔයගලන්ට වරදී කියන තැන නිසා තමයි කිව්වේ. ඊසානත් නැගෙනහිරත් අතරින් මේ පහන් ආලෝකේ නිකුත් වෙන්න තියන්න. එතකොට ගෙට වැටෙන්නත් බෑ. ගෙයි කොනකටවත් වැටෙන්න බෑ මේ ආලෝකය. ඉතින් මේ න්‍යායන් ටික අනුව කෙනෙකුට කරන්න බෑයි කියන විශ්වාසය මට නෑ. මම දන්නවා අනිවාර්යෙන් කෙනෙකුට කරන්න පුළුවන් මේ ක්‍රමවේදේ. එහෙම බැරි කමක් නෑ. ඉතින් ඒක නිසා මේ හරියට තේරුම් අරන් කරනවා නම් කරන්න. එහෙම නැත්තම්
මේ නොදන්නාකමට කියලා මම හිතන්නේ නැහැ. මොකද මෙච්චර පැහැදිලිව කියද්දි ඒක තේරෙන්නේ නැහැ කියලා කෙනෙක් ඉන්නවනම් ඉතින් ඇත්තටම එයාට මේ දේවාකර්ෂණ ලැබුණත් වරමක් විදිහට හරියට කරගෙන යන්න මම හිතන්නේ නැහැ ඥාන ශක්තියක් තියෙයි කියලා. මේ චුට්ටි දේ තේරුම් ගන්න බැහැ. ඉතින් මේ වරමක් කෙසේ වෙතත් තමන්ගේ ජීවිතේ සාර්ථකව ගෙනියන්න හරි දේවාකර්ෂණ ලැබමින් ජීවිතේ නිරෝගිමත් වෙලා යන්න හරි මෙහෙම දේව පහනක් පත්තු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක කරන්න හරියට හරියට කරන්න. කරන්න බැයි නම් ඒක නොකර ඉන්න. ඊට පස්සේ නොඑක් නොඑක් දේවල් අහන්න එපා. ඒ අහන්නේ හරියටම මේ තව කොහෙන් හරි ආගෙන ආපු දෙයක්. ඉතින් තව කොහෙන් හරි ආගෙන ආපු දෙය හරි හෝ වැරදි එයාගෙන් අහන්න. ඔබට ඒක අසාර්ථක නම් ඔබ ඒක අතාරින්න. මම කියන දේත් එසේමයි. මම කියන දේ ඔබට අසාර්ථක නම් ඔබ අතාරින්න. වෙනත් විද මහත්යෙක් තෝරගන්න. ප්‍රශ්නයක් නෑ ඒක. තේරුණාද? ඉතින් ඒක නිසා කියන දේ ඉස්සලා ප්‍රායෝගික වෙන්න. තමන් අත්දැක බලන්න. ඊට පස්සේ අත්දැක බලනකොට ප්‍රශ්නේ නෑ ඉන්නවා මම දන්නවා. මේ ගම්බාර දෙයන්න පහන් තියන්න කිව්වම ප්‍රශ්න එනවා කියලා මම කියලාවත් තිබ්බා. පළවෙනි මාසේ ප්‍රශ්න එනවා කියලා කිව්වා. දෙවෙනි මාසේ එනකොට ප්‍රශ්න වලට යම් යම් උත්තර ලැබෙනවා කියලා කිව්වා. තුන්වෙනි මාසේ එනකොට ඒ ප්‍රශ්නව निराකරණය වෙලා තමන්ට ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙනවා. ඊට අමතරව දෙවෙනි මාසේ අන්තිම විතර වෙනකොට සහ තුන්වෙනි මාසේ ගත කරද්දී නාග අපි ඉතින් නාගයින් ගමන් කරන ස්වභාවවල් ඔබට දක ගන්න අස්පනා පිට දක ගන්න හම්බෙයි කියලා. එතකොට ඔබට තේරෙනවා පහන් ආලෝකයේ ක්‍රියාත්මකයි. ඊළඟට සමහර අය යනවා මේ පහ මේ පිළිමය කොහේ හරි දේවාලයකට ගෙනහිල්ලා පේ කරගෙන ඉන්න ඕනද? නෑ, එච්චර දඟලන්න එපා. ඒව කරන්න ඕන කියන එක නෙමෙයි මම එපා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. එච්චර දඟලන්න එපා. පින්තූරයක් ගේන්න ඔබේ චේතනාව මෙතන වැදගත්. දෙවියන්ට ආකර්ෂණය වෙන්නේ ඔබ තිබ්බ පින්තූරේ නෙමෙයි. ඔබ තිබ්බ පිළිමේ නෙමෙයි දෙවියන්ට ආකර්ෂණය වෙන්නේ. මොකද මේ තියෙන පිළිම වලට දේවාකර්ෂණ ඇති වේවි කියලා එහෙම එක සැරයක් කියන්න බෑ. හේතුව දේවාකර්ෂණ ඇති වෙන්න නම් ඒ පිළිම අඹන නෙලන ආකාරයක් තියෙනවා. ඒ මුද්‍රා සහිතව නිරන්න ඕනේ. ඒ උස දිග පළල ඒවා තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් නම් දේවාකර්ෂණ සාමාන්‍ය පිළිමයකටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි අපි මෙතන ගන්නේ වන්දනාමාන කරන චේතනාව කුයි ගන්නේ. තොර චේතනාව බලවත් වෙනවට පහන් ආලෝක අවශ්‍ය නැහැ කියලා කවුරු හරි කියන්නේ නැහැ. පහන කියන්නේ පහන් දැල්ල කියන්නේ තවත් ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න තියෙන මාධ්‍යයක්. ඒක ඔබට තේරෙන්නේ අඳුනක් වගේ දෙයක් බලනකොට ඒක තේරුම් ගන්න හැකියි. පැහැදිලිද? ඉතින් එතකොට මේ පහන් ආලෝකයේ දැල්වීම ඒ දේවල් හරියට කරන එක මේ පිළිමයක් කියන එකනේ. පින්තූරයක් ගේන්න කඩෙන් පින්තූරයක් ගෙනල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් ඒක ඇතුලේ තියවලා පහනක් පත්තු කරලා කෙම්මුරු දවසේ ඉඳලා ආරම්භ කරනවා. බදාදාසේ සුරවත් දවසින් කෝකේ හරි එකක ආරම්භ කරනවා මේ පහන තියන්න. ඒ විදියට කරගෙන යන්න නැතුව මේ රටේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් පටලව ගන්න යන්න එපා. එක එක ඇඳුරංගේ එක එක ක්‍රමවේද තියෙන්න පුළුවන්. මොකද එක එක කෙනා අත්හදා බලපු විදිය වෙනස්. සමහර අයට පරම්පරා වලින් එක එක ගුරුන්නාන්සලා කියලා දීපුවා වෙනස්. හැබැයි මම කතා කරන්නේ ප්‍රායෝගික දෙයක්. මට ගුරුන්නාන්සලා කතා කරපු දේවල් නෙමෙයි මම කතා කරන්නේ. මමත් ප්‍රායෝගිකව අත්දකපු තවත් අය ඒ කරන්න කියලා ඒගොල්ලන්ගේ සාර්ථකත්වයත් අත්දකපු සාර්ථක ක්‍රමවේදයක් තමයි ඔබට දුන්නේ. ඉතින් ඒකෙන් ඔබට ඇත්තටම ප්‍රයෝජන ගන්න බැරි වෙන හේතු ගැන කතා කරුවොත් එක හේතුවක් තමයි ඔබ නිසිකල්ට නිසි වේලාවට මේ වැඩ නොකිරීම. ඒ කියන්නේ පේ වෙනවා කියන වචනේ. ඊළඟ කාරණේ තමයි ඔබ නරක කලදසාවක් ගෙවනවා නම් ඒකයි මම කිව්වේ කේන්දර පරීක්ෂා කරගන්න කියලා. තොර නරක කල්දසාවක් නම් ඔබට මේ පහන තියද්දි නරක ආකර්ෂණ තමයි ඇති වෙන්නේ. සක් කේන්දර පරීක්ෂා කරලා ඒකට නිවැරදි උත්තරයක් හොයාගන්න ඕන. නිවැරදි පිළියමක් යොදන්න ඕන ඔබව ශක්තිමත් වෙන්න. තුන්වෙනි කාරණේ මේ පහන පත්තු කරන භූමියේ තියෙන දෝෂ තියෙන්න පුළුවන්. මලගේ ප්‍රාණකාරීගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට නිදන් වස්තු ඒවා මේවා ප්‍රශ්න තියෙන්න පුළුවන්. එහෙම තියෙන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ප්‍රශ්න ටික නිදා කරගන්න පුළුවන් නම් යම්කිසි කෙනෙකුට ඒ තියෙන පහනට අනිවාර්යෙන් මාස 3ක් විතර ආයෙ ගත වෙද්දී දේවාකර්ෂණ ඇති වෙන එක කාටවත් වළක්වන්න බෑ. දේවාකර්ෂණ ඇති වෙනකොට හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ, ඔබ තනි වෙනවා වගේ දෙයක් සිද්ධ වෙයි. මොකද පවුලේ ඉන්න අනිත් අය අනිත් පැත්තට යයි. මොකද මේ දේවපැත් සංකල්පයේ හෝ මේ තියෙන කාරණාව පැත්තට හරි අවබෝධයෙන් හැරෙන අය ඔබත් එක්ක ඉඳී. එහෙම හැරෙන්න බැරි අය, එහෙම හැරෙන්න වරම් නැති අය, එහෙම කියන්නේ ජීවිතේ පින් කරලා නැති අයට ඒ පින හම්බෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලෝ විරුද්ධ වෙලාව පෙන්නයි ඔබට.
ඉතින් ඔබයි තීරණය කරන්න ඕනේ ඔබ යන මඟ නිවැරදි නම් කවුරු විරුද්ධ වුණත් කරුණු කවුරු එකඟ වුණත් කවුරු සතුටු වුණත් කවුරු ප්‍රශංසා කරත් මෙන්න මේ අටලෝ දහම කියන එක අපි අහලා තියවනේ ඔය කෝකෙන් කොහම ආවත් ඔබට අදාළ නැහැ සුභවාදී විදිහට ආවත් අසුභවාදී විදිහට ආවත් මේ දෙකම ඔබ ගණන් ගන්න නැහැ බාහිර සමාජයෙන් එන දේවල් ඔබ යන්නේ ඔබේ පාරේ පහන් ආලෝකයේ දැල්ලුවා දෙවියන් වහන්සේ කවුරු හරි විශ්වාස කරා ඒගොල්ලන්ව විශ්වාස කරනවා විතරක් වෙලා බෑ නිකන් අන්ධ විශ්වාසයක් වෙලා බෑ අවබෝධයෙන් උන්වහන්සේලා දැකීමේ හැකියාවත් ඔබ සතුව ටික ටික ගොඩනගා ගන්න ඕනේ. එතකොට උන්වහන්සේලා දැකලා කතා බහ කරලා වුණාට පස්සේ ඔබට තවත් විශ්වාසය ඇති වෙයි. ගණදුණු කරනකොට යම් යම් උත්තර ලැබෙනකොට විශ්වාසය ඇති වෙයි. ඔය ලෙඩුන් ගන එහෙම එනකොටලාවට සුවපත් කරද්දී ඒගොල්ලෝ සුවපත් වෙනවා දකින්නකොට ඔබට විශ්වාසය වැඩිපුර ඇති වෙයි. අනේ ඒ විශ්වාසයත් එක්ක ඔබ මේ ගමනේ යා යුතුයි. විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ රාශ්‍ර මේ වගේ දෙයකට යොමු වෙනවනම් අනිවාර්යයි කැපවීම. අනිවාර්යයි කැපවීම. කැපවීම කියපුවම සමහර අය හිතා ඉන්නේ මේ මල් වට්ටිය ගොඩ මල් කඩලා පූජා කරන එක. පූජා වට්ටි මී පැණි සුදු අඳුන් වලින් පහන් තියන එක. සුදු අඳුන් තෙල් වලින් පහන් තියන්නේ දැල්ලන්නේ. එහෙම කරනවා කියන එකට එන්නේ පේ වෙනවා කියලා කියන්නේ. පේ වෙනවා කියන්නේ භාවිතා කරන භාණ්ඩ නෙමෙයි. පේ වෙනවා කියලා කියන්නේ මම දන්නා පරිදි භාවිතා කරන භාණ්ඩ නෙමෙයි. භාවිතා ගන්න අපිට සල්ලි තියවනම් ඕන තරම් ලස්සන සුවඳ ඔක්කොම තියෙන ඒවා තියෙනවනේ ඕන තරම්. ඒක නෙමෙයි පේවීම. තමන්ට හැකි පමණින් තමන්ගේ මනසින් ශාරීරිකවයි තමයි මේ කැප කිරීම කරන්න ඕනේ. සමහරලාට ගෙදරක කෙනෙක් අසනීප වෙලා බෙහෙත් ගන්න යන්න මොහොතා පීතමු රෑ 8:55. දැන් බේජ් ගන්න යන්නම වෙනවා. හැබැයි පොඩ්ඩක් එහෙම හේුණායි කියලා මිනිස්සයා මැරෙන්නේ නැහැ කියමුකෝ. තවත් ගෙදර කෙනෙකුට කතා කරලා එයාව දාලා යවන්න පුළුවන් අපිට බේජ් ගන්න. අන්න එතනදී ඔබට එහෙම යවන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා ලව්ව බේජ් ගන්න යවලා Taman 9:05 පහන තිබීමේ ශක්තිය, ඒ කියන්නේ අර කාරණාව මනසින් අත්හැරලා පහන තිබීමේ ශක්තිය ඔබට තිබිය යුතුයි. මේ වගේ කැපකිරීම කරන්න පුළුවන් ආයත අනිවාර්යෙන් දේවාකර්ෂණ ක්‍රියාත්මක වෙනවා. තේන මං හිතන්නේ යමක් තේරුම් ගන්නදී තවත් තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න නැවත වීඩියෝ එකක් ඉදිරියට ගේන්න. තෙරුවන් සරණයි කියලා අදට සමු ගන්නවා.